ජිනීවා මානවහිමිකම් කොමිසම හමුවේ රජයේ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳවත් රජයේ ස්ථාවරය පිළිබඳවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විමසා සිටියා. එයට පිළිතුරු ලබා දුන් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා කියා සිටියේ ජාත්‍යන්තර විනිසුරුවරුන් ලංකාවට ගෙන ඒමට කටයුතු නොකරන බවත් රණවිරුවන් හෝ කිසිවෙකු ජාත්‍යන්තර අධිකරණයක් හමුවට ඉදිරිපත් කරන්නේ නැති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් මෙරට සම්බන්ධයෙන් ගෙනෙනු ලැබූ යෝජනාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය සමග සාකච්ඡා කර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඉන් අනතුරුව නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුකුමාර් මහතා කියා සිටියේ මහනුවර නගරයේ නව රථවාහන සැලැස්ම අසාර්ථක වී ඇති බවත් ඒ හේතුවෙන් රථවාහන තදබදයක් ඇතිව පවතින බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. එම රථවාහන සැලැස්ම අසාර්ථක වී ඇති බැවින් එය නතර කිරීමට උපදෙස් ලබා දී ඇති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා ප්‍රකාශ කළා. අමාත්‍ය පී හැරිසන් මහතා ප්‍රකාශ කළේ ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ වැඩිම වියස්වැන්න මෙවර වාර්තා වී ඇති බවත් එය විමෙට්‍රික් ටොන් මිලියන 3කට ආසන්න බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. විවාදය අද සවස 7 දක්වා පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් දැනටමම සමුගන්නවා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට දනුෂ්ක බණ්ඩාර. ප්‍රවෘත්ති රසවිදීමේ පළමු අත්දැකීමට www.itnnews.lk වෙත එන්න.